ඇසිදිසිමානෙන් ඔබ්බට කෙමරට බිය ඇසිදිසිමානෙන් හලෝකේ පිළිබඳව කතා කරන තැනත් සුපුරුදු විදියට ඔබේ නිවසට ගොඩවා දෙන්නේ අපි කෙමරට බිය ඔබේ වැඩසටහනත් එක්ක. ඉතින් සුපුරුදුලෙන් ගතුකමින් අදත් අපි යන්ත්‍ර මන්ත්‍ර තාන්ත්‍ර හදිහුණියම් මේ ගුරුකම් පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ බලාපොරොත්තු වෙනා වගේම බොහොම රසවත් විදියට ඔබට නාට්‍යානුසාරයෙන් මේ යම් යම් සිද්ධීන් සිදුවීම් අපි ඔබට ලබා දෙමින්, එහෙමත් නැත්නම් නාට්‍යයක් වශයෙන් ලබා දෙමින් මේ පිළිබඳව ගැඹුරින් යම් දේවල් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ යන්ත්‍ර මන්ත්‍ර තාන්ත්‍ර ගුරුකම් පිළිබඳව බාරති මහත්තය අයබෝන් කියලා ඔබතුමා පිළිගන්න අදත් අපි මැදිරියට අයබෝ කිව්වා. අයබෝ කවුරු නැහැ. අද කතාව පටන් ගමු. මේ සාමාන්‍යයෙන් දැන් ඔය මේ මල්ශාලා ආශ්‍රිතව ජීවත් වෙන අයට, මල්ශාලා ආශ්‍රිතව රාජකාරී කරන පුද්ගලයින්ට යම් යම් අද්භූත සිදුවීම්, ඒ කියන්නේ අවමංගල සංවිධායකව බර වචනේ. එතකොට මිනිහෙන් භාම් කරන මිනි රත රියදුරන්ට, මල්ශාලා රියදුරන්ට යම් අභවි සිදුවීම් සිදුවුණු වාර අනන්තවත් සිද්ධ වෙලා අහන්න ලැබිලා තියෙනවා. ඒ ඉංගිය ලබා දීලා බාරති මහත්තයා ඔබතුමා ඔය කිව්ව කතාව අපි කියමු. එක දවසක් මං ගාවට එකගෙන ආවා ආමංගල රතේක වැඩ කරන මිනිහේ. ඌ තමයි රතේ පදගෙන යන්නේ. ඌ මං ගාවට ගේනවා ඔබ මිසක කිසි දෙයක් කියන්නේ නැහැ. වෙවුලනවා පෙතිය කොට දැම්මා වගේ. මං ඇහුව මොකුත් කතාවක් නැහැ. පෙතිය කොට දැම්ම වගේ මම වෙවුලනවා. මං ආපු මිනිසෙන් ඇහුව මොකද ඔය මූට වෙලා තියෙන්නේ අහලා කියලා තොරතුරු ටික දැනගත්තා මේ මහසෝන්ට. මොකෝ මේ? අනේ මන්ද ගුරුනාන්සේ, මොකක් වෙලාද කියලා තේරුම් ගන්න බැරි හින්දා තමයි මෙහාට අරන් ආවේ. කවුද ඉඳන්ද මේ? මේ අද්දි හේම් බහින රෝගයක් නැතුව රස්සාවට ගිය මිනිහා. ගිහින් අද උදේ ගෙදර ආවේ මේ මෙහෙ. ඒ කියන්නේ ඊයේ ගිය මිනිහා පැය 24ක් එක දිගට වැඩ කරලා දැන් උදේද ගෙදර? නෑ නෑ නෑ, එහෙම නෙමෙයි. එහෙනම් ඊයේ ගියා කියලා කිව්වට මේ උදේ නෙමෙයි. එයා ඊයේ රෑ වැඩට තමයි ගියේ. අද උදේ ගෙදර ආපු වෙලේ ඉඳන් මෙහෙමයි. වෙනදටත් මේ මිනිස්සයා රෑ වැඩ කරනවාද? අපොයෝ මෙල්ලගේ රස්සාවේ හැටියට ඉතින් දවාලට වැඩිය රෑට තමයි වැඩ තියෙන්නේ. කොහෙද මේ ආදය වැඩ කරන්නේ? මල්ශාලාවේ ගුරුනාන්සේ. මොකද්ද මුණ්ඩට එහෙ පැවරලා තියෙන රාජකාරිය? නිල්කාර එකක් එලවනවා. ඒ කියන්නේ මේ මිනි කාර්ය දුරෙක් නේද? උගේ නම තමයි ගුණසිරියා. මං දැනගත්තේ උගේ ගෑණිගේ නමින්. භාර්යාව කුසුමගෙන් තමයි මේ යකා මේ මිනිකාර එකක් එලෝන මිනිහේ. මිනි එම්බාම් අරගෙන යනවා. මිනි අරගෙන එම්බාම් කරපු මිනිත් ගෙනියනවා ගෙවල් රෙල්ට ගිහිල්ලා මිනි අරගෙන යනවා මල්ශාලාවට. එම්බාම් කරලා ආපහු ගෙනියන්න ඉස්පිතාලේ මලහා මෙතනින් මිනි අරගෙන එම්බාම් කරලා ගෙදරට ගෙනියනවා. අන්න එහෙම මිනිස්සේ පුද්ගලයේ තමුන් ටිකක් බය නොවි ඉන්නවකෝ. මම
මොකද මොකද ඔබ තමුන්ගේ ගෑණි දිහා මොන විදිහට බලන්නේ කතා කරමු ලස්සනයි ඇයි මීට කලින් මේ ගෑණිගේ ලස්සන දැකලා තිබුණේ නැද්ද ගෙදර ගෑණිව ලස්සනට පේන්නත් උඹලට මල පෙරේතෙක්ම බැල්ම දාන්න ඕනේ නේද මල පෙරේතෙක් අව් ඔය කතා කරන්නේ තමුන්ගේ මිනිහන් නෙවෙයි වෙන එකෙක් තමුන් බය නැතුව ඉන්නවා ඌ එච්චර කරුමේ නෙවෙයි ඒකෙමෙ ගුරුනාසේ තමුන්ගේ මිනිහව බය කරගෙන ආයි ඒ මිනිහගේ පස්සෙන් ඔය ඇවිත් තියෙන්නේ ඊට පස්සේ තමුන්ව දැකලා තමුන්ගේ ශරීරයට වහවැටලා තමයි ඔය කැරකි කැරකි ඉන්නේ ඔනේ දැන් මම මොකද කරන්න ගුරුනාසේ හැසි දිසිමානේ හලෝකේ පිළිබඳව කතා කරමු තන කෙම්බුරාට බිය නද දවස කියමින් ඉන්නේ අපි ගුණසිරිගේ කතාව. ගුණසිරි කියන්නේ අපි මේ ඔහුගේ පෞල් පසුබිම භාරති මහත්තයා ගාවට එනකොට ඔහුට කතා කරන්න බෑ. මම දැනගත්තේ හැමිනේගේ පෞල් පසුබිම පිළිබඳව කතා කරා. එතකොට ඔහු මල් ශාලා රත්රිය දුරෙක් විදිහට ක්‍රියා කරන කෙනෙක්. ඉතින් පෙරදා රාත්‍රියේ වැඩමුරෙන් පසු උදෑසන දත්මිටි කමින් මේ ආකාරයෙන් හැසිරුණා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ භාරතී මහත්තයට ගුණසිරිගේ බිරිඳගෙන් තමයි දැනගන්න ලැබෙන්නේ. මිනිහක් ගෙනියනකොට මිනිහ ගෙනියන වෙලාවේ මූ තනි වුණා. මොකද මූගේ එදා මූගේ සහායකයක් නැහැ. නැත්නම් මිනිකාරක තනියම ගෙනියන්නේ නැහැ ඩ්‍රයිවර් ගෙනියනකොට තව එකෙක් යනවා. එදා සහාය නැහැ. මූව තනි කරගත්තා භූතයා. තනි කරගෙන මූත් එක ගෙදරටම ආවා. කුසුමව දැක්කම කුසුමගේ තියෙන රූප ස්වභාවටයි හවභාව ලීලාවටයි පෙරේතයා වහ වැටුණා. භූතයා වහ වැටුණා. ඒකෙන් මොකද වුනේ? ගුණසිරියාව ඇතරලා යන්නේ. යම් ඇලීමක් ගැලීමක් ඇති වූ නිසා ගුණසිරි ගෑන්ගේ තවදුරටත් ඉන්නවා ඇතැරුත් යන්න වෙයි කියන බයට භූතයා. ඉන්න ගමන් තමයි කුසුමට බැල්ම දාගෙන ඉන්නේ. අනේ මට බයයි ගුරුනාසි. ඈ බොල. කොට ලැජ්ජා නැද්ද අනුන්ගේ ගෑනු දියා ඔය විදියට බලාගෙන ඉන්න? ලස්සනයි. දැන් ඔය ලස්සන බැලුවා ඇති. දැන් ඉතින් ඔබ මේ යන්න ඕන. බලා දැන් පිටි කෑමට මේ භාරති ගුරුනාස් බය වෙන්නේ නැහැ බල. ඉතින් මං ඔබට හොඳ පාන බකු කරන්නද? බදන්න තවම මගේ මේ වේවල ගැන. ඕ මරා දිස්ති සිටි වල ඔන්න ඔය වීදුරුවේ වතුර ටිකක් මූට දාපන්. කුසුම හරි දැන් හොඳයි. එහෙනම් කියමු බලන්න මොකද තමුන්ට උනේ කියලා. කෙම්මුර
Pura Adavia. Kemarin biasa di semana ini halok ya pilih bandung katakan. Dan berarti mahathir dan bahu ma puru sidwi mak tamai sidwela tiennye. Tamangge guna sirigi birinda ta alavan tavena me. Guna sirigi angkata behuna preetya ata ho bhootya ata. Guna sirigi anggengi anne hitenni neh. Ekat heitu tamai. Aye priya birinda ta yam elmak belmak hite ati beno me bhootatme. Sam mandala kata bhootya ini guna sirigi angge. Ikan pita kerana ni kemahal aku dia kebanyakan namun ala pati kebegerti namun ala ini yang ensar lah di kamar aja tuh semua ensar di kota kan duduk lebih awit ni nak guru nak tera biria kudar dal tulip lar berusan nanti yang aku akan nanti yang aku ingin saya aku ada nanti kan dapat pati saya visu taruh yang cakap ni yang tu dimintang awang gelani pala pala budungan ini pala pala daman ini pala pala sagu nogiot. Dunia ya teman mahaga bagyak, dalam nol pada zaman, kereta zaman dalam asal tegak zaman dekat zaman tuh ini kita beli tuh ini kemana tiaga kita, gidi kala buta ya teriak, teriak itu pasti bang guru sih lagi mau ya bolu guru sih juga, betul bukan tuh ini, guru sih bimbelak ni dia, mau kata kerbang, betul bukan tuh ini, guru sih ke saya tuh bang dia bantu mereka, guru nasi. Are minyem bam ke nama Hindu dan nol. Tuh betul mereka tahu patang gatte. Ni, bayangda jangan sih. Oh bang, hari, budi kena lesti. Mereka nang oh malah ko wahin terdahulu. Bosan raya mak ginian ni kita kira. Oh bang, kita minyak suki walu raya kiri unat kaman naya orang ginian kira. Mee, ikan apa bang? Mee, monawa bela mereka ada itu bang? Accident ya kak. Bike ya kak, hapa ke orang lu lori, Aku bang, taruna kolek ni poli ya kak. Oh, itu ngah lori ya kak, puna kaya ni handa dia tino itu bang. Ganda dia agne bang, ulu apa piti basi, mau buat mana tipe? Monawa tipe nanti tting, umpama anak itu hari gas salah tiang deh, dini nih. Mandar mana ni? Guru siri, ini tinggal apa? Bagai mana pak? Meten itu monovidhi itu genawat, koh mahari. Mini ay, hatala gevalolah itu balan puluang gitu itu hari gasun api tip top ekad. Hari, api keran doa ini kan pak? Hari hari hari. Mekane me, ned mukut. Bagai apa genawat? Tahu kalau kita berarti. Hari ini nak me mang ni ke ganang eh? Macam pota hitam ko? Hey, ni bunda kaling buat me ke mang kian doan? Hey bang, muka tu? Kemura Adavia. Kemarin biasa di semana ini halu kepil bandung katakan itu. Barat ini apa Dewani perayaan berkalat ini. Dan mini embam kerana Mahinda gentamai dengan katau patan karnya ane guna siri. Mokadu siddhuune, khotaning kohomadu siddhuune, guna siri itu meh tatte itu papen siddhuune ayi meh sielu mah dewal. Idiri perayaan apa itu dengan ane pulang kembali beno. Mahinda tamai emal salave mini embam kerana mini embam kerla. Mahinda itu minyak ginian le bar dengannya pay, bar dengan istilah Mahinda itu apa Mahinda? Bukan mereka bar dengan istilah bukan kata awak berarti nama kian. Eka kewat pasti arah paraya. Kira kata akaran apa tanggat ta? Bahagian itu bete kata. Macam, me body eka me malasan itu tiburan itu, ikhaya mana ni bang? Baikin mata kian doa tu bang. Mandar no, buat ama lassan itu mau wede kerla dini kira. Macu, buat anna mana? Week lassan keraddi, macam sijja wicca di. Hah? Hey, buat balan hari hoya kena formaling kand beri udah tu. Isu deh ba? Ena? Macam, week biru udah kandep pahari. Ane me baru udah bayar kerana tu kiyang. Mana magulat tu meja? Aku mana yang deh parak kena? Mereka baru dengar tipe kian kok kata apa?
මම බොඩියකේ අත්කපුල් වල මස් අයින් කරලා හරි අත් දෙක මෙහෙම දෙපැත්තට ඈත් කරලා ගියෝ උණු ගෙින්ද එතෙ යකෝ මං ආපහු එද්දි මිනිහ අත් දෙක මෙහෙම ඔළුවට තියාගෙන ඒ කිව්වේ මං ඈත් කරලා ගිය අත් දෙක මං එනකොට හරියට මේ අපි නිදා ඉන්නකොට වගේ ඔළුවට යටින් මෙන්න මෙහෙම තියාගෙන හිටියේ බං මං එනකොට එහෙමයි තිබ්බේ මේ මං ඔබට කියන්නමයි හිටියේ ඕක අරන් යද්දී මේ පුතේ පරිස්සමට අරන් දෙට මතක තියාගනින් මේක අත් දෙක උඩ ඔළුව තියාගත්තු මිනිහා හරි මං මෙහෙම ඇත් කරන ඒ තාප වද දෙක උඩ තියාගන්න පරාක්‍රමයේ තමයි එම්බම් කරන්නේ. බොක වරන් දාලා පොමලින් ඉන්ජෙක් කරනවා බොක ඇතුළට. එහෙම කරන්න හිතාගෙන කකුල් දෙකක් ඇඩ් කරා. අත් දෙකක් ඇඩ් කරා. එතකොට මිනිය පරක් වෙලා දරදඬු වෙලා තිබුණා මොකද කරන්නේ? කඩනවා. පොල්ල තියලා කඩනවා. මම අත් දෙකත් කකුල් දෙකත් මැච් කරලා බැලුවා. දැන් පොමණින් ගැහුවාම පොමණින් එළියට එනවා ඒක වළක්වන්න පුළුවන් ඔබන්න ඕන. මම බැලුවා පුළුවන් මාරියේ පුළුවන් නැහැ. ඒක ඇත්තේ ගබඩාවේ පුළුවන්. මම ගියා පුළුවන් බණ්ඩල් එක අරගෙන එන්න. මම බණ්ඩල් එක අරගෙන ආපහු ආවහම මිනිහ එම්බම් කාමරේට මට සිරිගජ අර මිනිය අත් දෙක දෙපැත්තට තිබ්බ මිනිය එකට කව කරලා ඔළුවට යටින් තියාගෙන ඉන්නවා මිනිය. යකෝ මැරිච්ච මිනිහා අහකල්ලා ගියා බඩපලන්න බාහිර ගේන්න පුළුවන් බඩ ගියාම ඒක ඔළුවට තියාගෙන අත් දෙක උඩ තමයි ඔළුව තියාගෙන ඉන්නේ. එහෙම දේවල් වෙනවා. මෙයාලා කියන ඔළුව උස්සපු මිනිහක් කියලා. ඒවලට කියනවා ඔළුව උස්සපු මිනිහ කියලා. එහෙම අද්භූත ජනක දේවල් වෙනවා. ඒක කිව්වා ගුණසිරට කිව්වා. මහින්ද ගුණසිරට කිව්වා මෙන්න මේ මිනිහක් මේකේ භූතයා ඉන්නවා. ඒකෙන්ද බ මේක පරිස්සමෙන් ගෙදීපම් මල්ලි. ඊට පස්සේ තමුන් මේ මිනිහත් අරගෙන මල්ශාලාවෙන් පිටත් වුණා. ඕ ගුරුනාසේ. හිතට බයක් එහෙම දැනුනේ නැහැ. මේ බයක් දැනුනොත් ගන්න පුංචි බෙහෙතකුත් මල්ලඟ තිබුණ ගුරුනාසේ මං කොකරත් කියලා ඒකත් ඉනේ ගහගෙන ගියේ. අනික ගුරුනාසේ මිනිහක් ඔළුව උස්සනවා කියලා කියන්නේ ඒක ඇත්තට හොඳ දෙයක් නෙවෙයිනේ. අනිත් එක මගේ රස්සාවත් මිනිහ ගිනිහිල්ලා ගෙවල් වලට බාර දෙන එකනේ ගුරුන්නාන්සේ. අනිත් එක ගුරුන්නාන්සේ ඔය වගේ වෙච්ච බොඩිස් මම ඕනතරම් ගෙවල් වලට ගිහිල්ලා බාර දීලා තියෙනවා. මේ අපි ඉතින් හර්ස් එක හැමතිස්සෙම දුවන මිනිස්සුනේ. මිනිහ එම්බාම් කරන අයට කියලා තියෙන ඒ වගේ සිද්ධියක් වුණොත් වේලාසලින්ම අපිට කියන්න කියලත්. ඊට පස්සේ ඉතින් ඒ මහරෑම මිනිහව මගේ වාහනේ දාගෙන අරගෙන ගියා. හිත බය වුණේ නැහැ. බොඩිය පිටිපස්සට දාගත්ති නම් බයක් තිබුණේ නැහැ. ඒ ගුරුන් අන්සේ ඇයි 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 මම වාහනේ අරගෙන ඒ ගමට යද්දි පාන්දර දෙක වගේ වුණා. ඒ ගමට යනකොට දෙපැත්තෙම තිබ්බේ රබර් කැලේ. මට නිකන් පාර වැරදුනා වගේ දැනුණ ගුරුන්නාන්සේ. එතකොට නම් පොඩි බයක් හිතට ආවා. කෙමරට විය සදිසිමානින් යහලෝකයේ පිළිබඳව කතා කරන්නේ අපිට කිසි දෙයක් කියන්න නැහැ. කතාව ඉස්සරහට කියාගෙන යන්න තියෙන බාරදී මහත්තයා. එකට විතර මිනි ආරම් පිටත් උනා. දෙක විතර නිකන් ගියා. ලැබිච්ච ඉසව්ව පාර මගසල් ගුණෝස්සේ යනකොට යනවා රබර් දෙකක් දෙපැත්තට බැද්දෙක් තියෙන්නේ. නරි කෑ ගහනවා. තනියම මිනිහ ගෙනියනවා.
මට තේරුණා මෙච්චර දුර එන්න ඕනේ නෑ මං. මේ පැහැදිලුව පාර වැරදිලා. ගුරුත්‍රිය බය වුණේ නෑ හැබැයි. මේ පාර වැරදිලා තමයි වැරදි පාරක මිනිහා ගේන්නේ. අහල පහල අහන්නවත් කවුරුවත් නෑ. පාර යන මිනිහෙකුත් නෑ. නමුත් කාර් එක ස්ලෝ කරගෙන හිමින් හිමින් ගෙනා වැඩ කරත් දෙකුත් නෑනේ. අනේ මට තේරෙන්නේ නෑ ගුරුනාංශේ. බයටද කොහෙද මට පොඩි මූත්‍රා බරකුත් හැදුනා. ඊට පස්සේ මං වාහනේ නවත්තලා පාරායනකට ගිහින් බරත් නිදහස් කරගෙන ආයෙත් වාහනේට නැග්ගා. ඒ කියන්නේ තමුන් මිනිය තනි කරලා මොහොතකට හරි යාට මෙහාට වුණා. මේ ගුරුනාංශේ ඉවසන් ඉඳලා බැරිම තැන තමයි හිම කරේ. අන්න එතන තමයි වැරදුණු තැන. යමක බලන්න ඊට පස්සේ මොකද වුනේ කියලා. ඊට පස්සේ ගුරුනාංශේ මං කන්නඩියෙන් පිටිපස්ස බලද්දී මිනිහ ඉන්නව මිනිහ පෙට්ටිය උඩ ඉඳගෙන. මං කිව්වනේ තමුන් වරද්ද ගත්තේ එතන කියලා. ගුරුනාංශට කියන්න මං ඒ වෙලාවේ තමයි ගුරුනාංශේ මං දෙය බුදුන් සිහි කරලා හරි ඉනේ ගහකන හිටිය මේ එන්න මෙහෙම කරලා එකපාරටම උගුරට හලාගෙන වාහනේ පුළුවන් තරම් වේගෙන් එතනින් එලවගෙන ගියේ. යාන්තමින් මගදි පාර අහන්න මිනිහෙකුත් හම්බුණා. ඒ මහර හෝ ගුරුනාංශේ ඒ මිනිහත් ඒ මල ගෙදරටම යන කෙනෙක්. මං ඉතින් කෝකටත් හොඳයි ඉතින් ඒ මිනිහවත් වාහනේ නග්ග ගත්තොත් කියලා නග්ග ගත්තා. මදෙයෝ ඉංගිය මේ ගුරුනාංශේ මිනිහ කතා කරද්දි මිනිහාගේ කටනුත් මහා කුණු ගඳක් ආවේ. මොනවද මිනිහා තමුන් එක කතා කළේ? ගුරුනාංශට කියන්න අර මිනිහ පෙට්ටි හිටපේක ආයෙත් බලද්දි මිනිහ පෙට්ටි උඩ ඉඳගෙන හිටියේ. එතකොට අර වාහනේට නැග්ගයි කියපු මිනිහා. මේ මිනිහා පොඩ්ඩක්වත් බය වුණ නෑ ගුරුනාංශේ. මිනිහා ඉන්න තමයි මටත් බයක් නැතුව මලගෙදරට යනකම් යන්න පුළුවන් වුණේ. පාර අයිනි මිනිහෙක් හිටියා. ඉස්සරහට යනි ගමන් මෙයාව දැකලා වාහනට දික් කරා. මෙයා නතර කරා වාහනේ. මිනිහෙක්වත් නැතුව නීති පාර නතර කළා. ඉඳන් කිව්වා මහත්තයෝ ආවලාගේ මලගේ තියෙන මේ හරි දාහෝ මෙයා ඕ මේක තමයි පාර, මේක තමයි පාර කියලා දැන් පිටියෙන් තනියම වෙන සිගරට් එක උපත්තු කරගත්තා. බයිට හිතත් බයයිද මෙයාට දැන් මිනි පෙට්ටිය ඇරෙන වගේ සද්දයක්. මෙයා බැලුවා කණ්ණාඩියේ. විසිට කන්නඩි තියෙනවානේ මැද්ද. ඒක පුතා මේ මට දඩු බයි හිතෙනවා. යකෝ පෙට්ටිය ඇරිලා මිනිහ පෙට්ටිය උඩ වාඩි වෙලා මේ බම් කරලා ඉවර පෙට්ටිය වාඩිලා ඉන්නවා. එතකොට ගුණසිරි දකිනවා ඒක. ඒක දැක ගාම අර මගදී ගොඩ වෙච්ච මිනිහා ඉන්නවානේ. ඒ මිනිහා හැරලම් බල්ලා. මේ මගේ යකා උස්ස නැතුව නිදාගනින්. මේ මිනිහ කටේ තියෙන කඳ. හැබැයි මේ මිනිහ කෑ ගහපු ගම පෙට්ටි උඩ තිබුණා. මිනිහ එක පාටම පේන්න නැතුව ගියානේ. අපි යන්. එතකොට ඒ මිනිහගේ අනට ගී කර වෙලා මිනිහ අහෙත් නිදාගත්තද? වන්දන්නේ දැන් පාර හරියට පේන්නෙත් නෑ වගේ. මං ඉන්නවද කියලාවත් මට දැනෙන්නේ නෑ. හරියට ඉන්නවා වගේ. ඒ වන්දන්නේ මගලුවත් සීතල වෙලා. අර තියෙන්නේ අර ලයිට් දාලා බැනර් ගහලා තියෙන ගෙදර. හරි හරි හරි. මාව ඉස්සරහින් දාගෙන යන්න. මෙතනද? ඉතින් මේ මල ගෙදරට නේද යනවා කියලා කිව්වේ? මල ගෙදරට යනවා කිව්වා මිනිහා. රබර් කැලේ ඇතුළට යන්නේ. පාරේ ලයිට් එකක් ගාවින් නතර කරලා වාහනේ. නතර කරපු ගා දොරත් අරගෙන අර දැගපු මිනිහා වාහනේ බහිනවා. බෑල කැලේ අස්සරි ගන්නවා.
ඒ පැත්තක බල්ලෙක් පැත්තෙන් කන්ද කන්ද දෙගෙන නැගෙන යන උඩට ගුණසියට මෙලෝව හති ලව්වක් දැම්මත කළා. ඊට පස්සේ ගුරුන්නාන්සේ මම මිනිහේ ගෙදරට බාර දීලා බයටම මාත් එළි වෙනකම් ඉඳලා තමයි ආපහු ගෙදර ආවේ. එහෙනම් එතකොට ඔය විදියට තමයි ඒක තමුන්ගේ පස්සෙන් ආවේ. ඒකේ ගුරුන්නාන්සේ තමුන් මිනිය ඒ ගෙදරට බාර දුන්නට ඒ ශරීරයේ අයිතිකාරයව තමුන් එක්කම තමුන් ගෙදර අරන් ඇවිල්ලායි තිබුණේ. ගුරුන්නාන්සේ තමුන් එද්දී ඌ තමුන් පස්සෙන්ම ඇවි තමුන්ගේ නෝන මහත්තයව දැකලා ඌට ආයේ අඬ හිතක් නැතුව කෙල හලහලා මේ ඇති වටේ කැරකි කැරකි හිටියා. තමුන්ගේ වේශෙන්මයි හිටියේ. බොහොම අමාරුවෙන් අපි වේවැල් පාරවල් දෙක තුනක් දීලා ඌව පන්න ගත්තේ. අම්මෝ ඒ වෙලාව තමයි මලපෙ දිෂ්ටි ගුණසිරගේ ඇඟට ඇතුළුනේ. ඔය විදිහට තමයි කතාව අවසන් වෙන්නේ. අපිට කතාව රචනා කරලා දුන්නේ විමාලි මදනායක, නිෂ්පාදනය ශානිකා තරංගණීගෙන් වගේම කසුන් ඊ වික්‍රමසිංහගෙන්. ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන, භාරති ගුරුනාන්සෙත් එක්ක මැදිරියේ සිටින් අපට සහයෝගය ලබා දුන්නා ප්‍රවීන් සමරකෝන්. සුවදායක සුවබර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. කෙම්මුර අඩවිය.